හෙලෝ ආයිබෝන් මම අද බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම දෙයක් ඔයාලට ඉදිරිපත් කරන්න මෙතනදී ඔයාලට ටිකක් වැදගත් වන යම් කිසි කාරණයක් තමයි මෙතන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නව පරිගණකවේ Windows operating system එක මොනවහරි damage වුණාම ඒ වගේ අවස්ථාවක් වුණාම මේක කොහොමද අපි සකස් කරගන්නේ කියන එක තමයි මෙතනදී අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා මෙතෙන්දි මූලික වශයෙන් අපිට ඇති වෙන ප්‍රශ්න තමයි පරිගණකය ෆෝමැට් කරගන්න එක. මේක ෆෝමැට් කරගැනීමේදී විවිධ ගැටලු කිහිපයක් අපිට ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ගැටලු කිහිපය සඳහා තමයි මම උදව් කරන්න සහ විලේසි ක්‍රමයක් තමයි ඔයාලට පෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් පරිගණකයට වෛරස් ඇටැක් කරනවා, ඒ වගේ යම් යම් විවිධ සොෆ්ට්වෙයාර් වල ඩැමේජස්, ඒ වගේ ගොඩාක් දේවල් ඇති වෙනවා. මෙන්න මේකට විසඳුමක් වශයෙන් මම බලාපොරොත්තු වෙන ඔයාලට මෙන්න මේ මැෂින් එක ෆෝමැට් නොකර මෙන්න මේක තිබ්බ යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා කියන්න. මෙතෙන්දී මම විශේෂයෙන් මේක තව ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්සෙල්ලා මේක කරන්න VMware හරහා මගේ පරිගණකේ මම පාවිච්චි කරපු software මේ Windows 10 operating system එකක් install කරගත්තු මැෂින් එකක් තියෙනවා. මේ තියෙන operating system එක තියෙන මැෂින් එක මම ඔයාලට පොඩ්ඩක් එක පෙන්නන්නම්. මෙතෙන්දී මේක තියෙන Windows 10 64 bit එක VMware වල තමයි මම මේක install කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක මම රීස්ටෝර් කරගන්න ආකාරය එහෙම නැත්නම් නැවත යථා තත්ත්වෙට ෆෝමැට් කරගන්න නැතුව ෆෝමැට් වගේ කරගන්න විදිහක් තමයි මම මෙතෙන්දී කරන්නේ. සම්පූර්ණයෙන්ම සොෆ්ට්වෙයාර් ටික සියල්ලම අයින් වෙලා ඩ්‍රයිවර්ස් පමණක් ඉන්ස්ටෝල් කරලා මේ දෙන විදිහට මම මේක කරනවා. මේක කරන දෙන විදිය පොඩ්ඩක් මම ඉස්සෙල්ලම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ මගේ කම්පියුටරේ. මම මේක යනවා ස්ටාර්ට් වලට ගිහිල්ලා ස්ටාර්ට් වල සෙටින්ස් වලට යනවා. සෙටින්ස් වලට ගියාට පස්සේ එතන ගිහිල්ලා මෙන්න මේ විදියට තියෙනවා. මෙතන තියෙනවා Windows Update and Security කියලා. මේ ඔයාලට පේනවා ඇති. මෙතන මම Windows Update and Security වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ Recovery කියලා ඔප්ෂන් එක. මෙන්න මේ Recovery කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මේ Recovery වල තියෙනවා recovery වල තියෙනවා recovery this PC advanced startup settings කියන එක හරි. මම පොඩ්ඩක් මේ advanced startup settings කියන එක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. සමහර මැෂින් තියෙනවා අපිට BIOS එකට යන්න බැරි ඒවා. මෙන්න මේ ඒ මැෂින් සඳහා තමයි මෙන්න මේකේ පුළුවන් අපිට BIOS එකට ගිහලා යම් යම් repair කරගන්න වගේ දේවල් මෙතනින් කරගන්න පුළුවන්. මම දැන් කරන්න බලා ඔයාලට කියලා දෙන්න බලන්න reset this PC කියන option එක පිළිබඳව තමයි මම මේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මම මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන සියලු software ටික අයින් කරලා නැවත Windows පමණක් පරිගණකේ install කරගන්න. මෙතෙන්ද ඔයාලට පේනවා ඇති මගේ desktop එකේ තියෙනවා Acrobat Reader එක setup file වගේ යම් මෙන් IDM කියලා software එකක් තියෙනවා. ඒ වගේ මම තවත් ඔයාලට පෙන්නන්නම් control panel වලට ගිහිල්ලා මේක install කරපු software control panel වලට ගියාට පස්සේ අපිට මේකේ මෙන්න මේ ආදී වශයෙන් software තියෙන ඉන්ස්ටෝල් කරගෙන මම දාද Acrobat Reader Photoshop 2020 ඊළඟට VMware මෙන්න මේ කියන software පහක් වගේ ඉන්ස්ටෝල් කරගෙන තිනු. මේවා ඔයාලට day 2 බලා ගන්න පුළුවන්. 2020 4 වෙනි මාසේ 17 වගේ තමයි මේව ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි මේ සියල්ල අයින් වෙලා fresh installation එකක් විදියට මෙන්න මේ ඔපර පරිගණකේ පත් කර ගැනීමයි මගේ බලාපොරොත්තුව. මම මේ කරන ආකාරය තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව විදියට මම නැවතත් ගිහින් පෙන්නන start settings update and security මේකෙ ගිහිල්ලා මෙතන යනවා recovery get started කියන එකට ක්ලික් කරනවා. මේක ක්ලික් කළා ඉන්පසු මේකේ තියෙනවා keep my file. මගේ ෆයිල් තියෙනවා personal file settings වගේ තියෙන දේවල් තියාගෙන විත් ඒවා reset කරන්න පුළුවන්. මෙතනින් මම සියලු දේවල් align කරලා flash installation එකක් විදිහට තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි මම මේක remove everything කියන එක මම ක්ලික් කරනවා. මෙතනදී අහනවා just remove your quick but remove your file කියන එක හදින මම දෙනවා. මේක අපි තවත් බලා ගන්න පුළුවන් මේකේ date erase කරනවද කියලා. මේ සියලු දේවල් අපිට ඕන නම් erase කරලා දාලා තුනම් මම මේක මුකුත් කරන්නේ නැහැ. confirm කියන එක දෙනවා. මේ confirm කරාම ආයි අහනවා just remove your but loss කියන එක. අප command නැහැ මට අවශ්‍ය මේක මේව කරන්න. හරි මම next step එකට ගියාට පස්සේ
this won't too long. මේක ගොඩාක් වෙලා යන අධික වැඩක්. මම ඉක්මන් ටිකමන්ට ඔයාලට කලින් ස්ටෙප් ටික කියාගෙන ගියා. මෙන්න මේ ස්ටෙප් ටික කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේකේ තියෙනවා අපි remove කරන remove all personal remove all the personal file and use account. තියෙන use account ටික අයින් වෙනවා. remove the changes made of settings ඔක්කොම අයින්. remove apps තියෙන software සියල්ල අයින් වෙනවා. තමයි මේකේ මම මේක reset කියන එක දෙනවා. හරි මෙන්න මේ විදිහට රීසෙට් වෙගෙන යනවා මේකේ සීට් එකේ ඉඳන් තිනෝ අපි ගොඩක් ටයිම් එක ගන්න වැඩ මම මේ අතරතුරේ වලට යම් යම් කාරණා කීපයක් තියෙනවා මම ඒ දෙක කතා කරනවා මෙන්න මේ රීසෙට් වෙනවා කියන එකේදී මොකද්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා මේ පරිගණකයක ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔපරේටින් සිස්ටම් එක මොනවා හරි ඩැමේජ් එකක් වුණා අපි සාමාන්‍ය කන්නේ සියලු ඔපරේටින් සිස්ටම් එකේ තියෙන පාර්ෂන් ෆයිල් ටික හාඩ් එකේ අදාලා පාර්ෂන් එකේ තියෙන ෆයිල් ටික අයින් කරලා අලුතෙන් ෆයිල් ටික දාන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ කෙදරක කාමරේ මුක ෆයිල් මේ තිය ගත්තොත් ඒ කාමරේ අපි ඉවල තියෙන ඒ කාමරේ සියල්ලම ඒව එලියට ඇදලා දාලා ආපහු හොදලා වගේ ආපහු තියෙන අවශ්‍ය පිළිවෙල අවශ්‍ය වලු ටික විතරක් ආයිම පැක් කර ගැනීමක් තමයි මෙන්න මේ ෆෝමැට් එක තුලදී වෙන්නේ. මෙතෙන්දී අපි ෆෝමැට් කරනකොට සමහරක් අවස්ථාවලදී අපි මැප් එක යූස් කරන්න වෙනවා පෙන් ඩ්‍රයිව් එකක් එහෙම නැත්නම් CD එකක් යන ආදිය භාවිතා කරලා තමයි ඒ පෙන් එකකින් නැත්නම් පෙන් එකකින් CD එකකින් බූට් කරලා ඉතින්ෙන් තමයි තියෙන ෆයිල් ටික මකන්න නැත්නම් පාර්ටිෂන් ඩීට් කරන්න මෙන්න මේ කරන අවස්ථාවේදී හදිසියේ හරි අපේ අතපසු වීමකින් අන් අපේ අත බලාපොරොත්තු වෙන්නේ නැති අනවශ්‍ය පාර්ටිෂන් එකක් ඩිලීට් වුණොත් ඉරේස් වුණොත් මෙන්න මෙතනදී අපේ පරිගණකයේ තියෙන වැදගත්ම දත්ත ලොස්ට් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන ගොඩම ප්‍රශ්නේ. මොකද ආධුනිකයෙක් එච්චර තේරුමක් නැති කෙනෙක් වැරදිලා හරි මෙන්න මේ දේ වුණොත් අපේ සියලු ඩේටා ලොස්ට් වෙනවා අපිට ඒව ගන්න ඉතා අපහසුයි. අන්න ඒ නිසා එකක් තමයි මෙන්න මේක වර්ණක වාසිය මෙතෙන්දී අපේ සීජ එකේ තියෙන ඩේටා බෑකප් කරගත්ත වෙන පාර්ෂණේ කවදාවත් ඒව ඉරේස් වීමක් සිදු වෙන්නේ නැහැ. මේක අපිට තියෙන විශේෂ වාසියක්. ඒ වගේම තව දෙයක් තමයි අපි දන්නවා දැන් අපි ගොඩක් ගන්න ලැප්ටොප් වල Windows 10 තමයි ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් වල ගොඩක් genuine Windows 10 ලැබෙන්නේ. මේ genuine Windows 10 ලැබුණට ඔයාලා දන්නවා ඇති Windows XP machine වල ලැප්ටොප් වල ඊළඟට ඩෙස්ක්ටොප් වල ඔයාලා දන්නවා පොඩි ලේබල් එකක් අල්ල තිනවා මෙන්න මේකේ කී එකක් ගහලා තිනවා. කී එකක් කියන්නේ මෙන්න මේ කී එක අරගෙන Windows 7 සහ 10 Windows 7 Windows 8 වල ඔයා මැෂින් එක පිටිපස්ස කළොත් ඉස්ටිකලයක් අල්ලවල තියෙනවා ලස්සන අර නම්බරයකුත් එක්ක විශේෂණ එක දැහැලා ගහලා තියෙනවා මු ලස්සන අර අපේ සල්ලි වල දකින්න වගේ gold වගේ විවිධ පේන වගේ අර පාටක් තියෙන ඒ වගේ විශේෂ කී එකක් මෙන්න මේ කී එක නැත්නම් අපිට අරගෙන පුළුවන් මේක ඇක්ටිවේට් කරගන්න අපේ අපි මම හරි කලින් ඔයාලට වීඩියෝ එක දුන්නා වගේ Microsoft Tight එකෙන් ඩවුන්ලෝඩ් කරාත් ඔපරේටින් සිස්ටම් එක මේ කී එක දාලා ඇක්ටිවේට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ Windows 10 වලට අපිට වෙන ලැප් වල ඔයාලා කවදාවත් දැකපු වෙනකින් නම් මට කමෙන්ට් කරන්න අපිට මෙහෙම කී එකක් හම් වෙන්නේ නැහැ. මොකද මේ ලැප් වල එහෙම කී එකක් අපිට එන්නේ නැහැ. මේක ෆ්‍රී ඇක්ටිවේට් කරලා එන්නේ එහෙම සඳහන් කරලා. මෙන්න මේ මැෂින් එක ෆෝමැට් කරොත් අපිට ආපහු ඔරිජිනල් Windows කී එකක් ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවා. එතකොට අපිට ආපහු මේක සල්ලි දීලා ගන්න වෙන්න පුළුවන්. ඒකට විසඳුමක් වශයෙන් Windows 10 වල යාලා ඒ feature එක දුන්න නැතුනාට මේක විශේෂයක් තියෙනවා. මේක recovery කියලා තියලා තියෙනවා option එකක්. මෙන්න මේ option එක යටතේ අපිට පුළුවන් ඕනෑම මොහොතක අපේ පරිගණකය recover කරගන්න. මෙන්න මේ recover කරගත්තට පස්සේ වෙන්නේ මොකද්ද අපේ පරිගණක operating system එක backup එක වෙනත් පාටිෂන් يعني Windows partition එකේම තිබිලා නැවතත් සියලුම ෆයිල් මකලා අවශ්‍ය පරිදි ස්ථාපනය කිරීම තමයි Windows within කරන්නේ. මෙන්න මේක කරාට පස්සේ අපිට තියෙන විශේෂම වාසිය තමයි මේක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එක මීට කලින් ඔයාලා දකින්නවා ඇති අපේ Android phone වල මෙන්න මේ ඔප්ෂන් එක තිබුණා. මොකද්ද මේ ඔප්ෂන් එක වෙන්නේ? පරිගණකයේ අපේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට slow වුණාම මොන හරි software මොන හරි damage එකක් වුණාම අපිට software එක ආපහු reinstall කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? අපේ මේ පරිගණකයේ තියෙන ෆයිල් ටික ෆෝන් එකේ පරිගණක ෆෝන් එකේ තියෙන ෆයිල් ටික සියලු ෆයිල් ටිකම කළා අලුතෙන් යථා තත්ත්වයට
පත් කරගන්න පුළුවන්. මෙන්න මේ Windows වල හඳුන්වා දීප එක තමයි මේ recover කියලා නම් reset PC අතරේ සිදුවෙන්නේ. මෙතෙන්දී අපිට විශේෂ දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපිට computer format කරාට පස්සේ drivers එහෙම අයින් වෙනවා. ඒක හොයන්න ගියාම කරදර. මෙතනදී drivers එහෙම remove වෙන්නේ නැතුව අවන්න අපේ Windows එකට අදාළ operating system එකේ drivers සහ drivers at drivers සහ operating system එකේ file ටික විතරක් පරිගණකය විසින්ම නැවත සියල්ල delete කරලා අපිට අවශ්‍ය විදිහට සකස් කරලා දෙනවා. මෙතන අපිට අර phone එක reset කර ආකාරයටම යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මෙන්න මේකට ලොකුශාල කාලයක් ගත වෙනවා. හැබැයි අපිට තියෙන විශේෂ වටිනම කාර්යය ලොකු කාලයක් ගත වුණත් පරිගණකයෙන් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් අපිට ආරක්ෂාවක් තියෙනවා. මොකද අපි format කරන්න ගියොත් අනිවාර්යයෙන් අපිට CD එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම CD එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට පෙන් එක නම් පෙන් එකක් අවශ්‍ය වෙනවා. drivers වෙනම download කරන්න වෙනවා. ඉතින් මේක පෙන් එකෙන් boot කරගන්න පුළුවන් වෙනවා. සමහරක් වෙලා CD දැම්ම CD එක support නොකරන වගේ අවස්ථා වෙනවා. මෙන්න මේ සියල්ලම මගහැරලා මේක අපිට තා පහසුවෙන් මේ ක්‍රමය හරහා සිදු කරගන්න පුළුවන්. හරි මෙන්න මේ කන්නු ටිකත් එක්ක මේක මේ විදියට යනවා. මම ඉදිරියටත් මෙන්න මේ ටික වීඩියෝ එක මේක කරගෙන යනවා. ඔයාලට පෙන්වන්න මම කොහොමද මේක සිදු වෙන්නේ කියලා. මොකද විශාල කාලයක් යනවා. මම ඇත්තටම මේකේ අනවශ්‍ය කොටස් අයින් කරලා ඔයාලට කෙටියෙන් තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මෙන්න මේ විදියට දැන්ට අපේ ප්‍රිපෙයරින් ටයිම් කියන එකෙන් ගිහිල්ලා තියෙනවා විනාඩි विशेष टाइम पर्सनल गेदर वगे मे वे लोक अडवांटेज हती नमक वाला हदसी प्रश्न आपको कड़वल चोपल्टे आनावश्य है मेक तमंट मे परगण के अतर पत्कर पुलवा मेन मे विधिट अट पुलवांग रीस्टोर का दन मे विधिट सका स्विमिंग अभी बलम कोहमद मेक सिधुन कीला ඒ වගේම ඔයාලට තාම මගෙන් දැනගන්න මොන හරි දේවල් තියෙනවා මගේ channel එකට like කරන්න comments කරන්න subscribe කරන්න එතකොට මට පුළුවන් ඔයාලට තව තවත් videos වලින් වලට අවශ්‍ය දේවල් තියෙනම ඔයාලට උදව් කරන්න මට පුළුවන්. හරි මේක වැටලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් prepare into reset කියන එකේ තවම තමයි reset වෙන්න සකස් වෙමින් තමයි පවතින්නේ 98ක් ගිහිල්ලා තියෙනවා මේක 100ක් ගියාට පස්සේ ඔටෝමැටිකලි මේ පරිගණකය restart වීම සිදු වෙනවා අපි බලමු කොහොමද මේක restart වුණාට පස්සේ මේක restart වෙන්නේ කියලා බලලා අපි ඒක තීරණය කරමු මොකද වෙන්නේ කියලා ඊට පස්සේ තවම නැවතත් අපි Windows install වෙන්න පටන් ගන්න ඊළඟ අවස්ථාවේදී මේකටත් විශාල time එකක් ගත වෙනවා නමුත් මේක අපිට ඉක්මන් කරලා ලීමට හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ මේක Windows install වෙන විශාල time එකක් යනවා මොකද අපි පරිගණක speed එක ඊළඟට hard disk වල speed එක RAM වල speed එක process මේ සියලු දේවල් මෙතෙන්දී බලපානවා ඉතින් මෙන්න මේ සියලු speed එක තමයි ගත වෙන්නේ බලමු ඉතින් ඔයාලගේ පරිගණක වේගවත්ය ඉක්මනට මේක සිදු කරගන්න පුළුවන් මේ විශේෂයෙන් ඔයාලා දන්නවා ඇති දැන්ට පාවිච්චි කරන hard disk වල M2 MV SSD වගේ hard disk වල විතර ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන් බලමු අපි මේක කොහමද වෙන්නේ කියලා. හරි දැන් 100% මේක වෙලා තියෙනවා. දැන් ඔටෝමැටිකලි රීස්ටාර්ට් වෙන ස්ටෙප් එකට ප්‍රමිනේ. බලමු අපි කොහොමද මේක සිදු වෙන්නේ කියලා. හරි මම මෙන්න මේක දැන් අපේ පරිගණකය රීස්ටාර්ට් වුණා ඔටෝමැටිකලි බලමු අපි රීස්ටාර්ට් වෙලා
ඔන්නනකොට කොහමද මේක ඔන්නෙන්නේ කියලා. මේක තාම ඉවර නැහැ ඇත්තටම. මේ වගේ දැන් තමයි මේක රීසෙට් වෙන පටන් ගත්තා. දැන් තමයි මේක රීස්ටාර්ට් කළා. දැන් අපි ඔන්නෙන්නේ බලමු අපි කොහමද මේක සිදු වෙන්නේ කියලා. මෙතෙන්දී ඔයාලට තියෙන විශේෂත්වය තමයි ඔන්න මම VMware වල ඉන්ස්ටෝල් කරේ. දැන් මේක තමයි VMware වලත් පරිගණක රීස්ටාර්ට් වුණා. බලමු දැන් කොහමද මේක මෙයා කොහොමද ප්‍රිපෙයාර් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් ඇත්තටම මේක මැෂින් එකක් ෆෝමැට් කරගන්නට වඩා විශාල ටයිම් එකක් ගත වෙනවා. මොකද මේකේ තියෙන හાર્ඩ් එකේ ෆයිල් ඩිලීට් කිරීමත් ඊට පස්සේ නැවත ඉන්ස්ටෝල් කිරීමත් දෙකම සිදු වෙන නිසා. හරිද මේ තියෙන රීසෙට් ඉන් දිස් PC කියලා දැන් මැසේජ් එක අපිට ලැබිලා තියෙනවා. මේ කියන්නේ මෙයා සෙටින්ස් රීසෙට් කරන එක තමයි දැන් මේ කරන්නේ. මෙන්න මේ වගේ විශාල වශයෙන් කාලයක් ගත වෙලා තමයි මේ කාර්ය සිදු වෙන්නේ. අපි බලමු මේක සිදු වෙන්නේ කොහොමද කියලා. මෙතන නැවතත් අපිට වැටලා තිනවා රීසෙට් ඉන් දිස් PC කියලා. සියට් එකේ ඉඳන් මේක ගමන් කරන විදිහක් තමයි තියෙන. දැන් 106යි. බලමු කොච්චර වෙලාවක් ගත වේද කියලා. ඔයාල ඉහලා දකින්න නැති 98 88 89 90 ඊට පස්සේ ගිය ඇවිල්ලා කොච්චර වෙලා තිබ්බද කියලා මම පුළුවන් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට නැවතත් මේක එක එක වෙලාවද එක එක ස්පීඩ් එකේ ඉක්මනට යන අවස්ථා තියෙනවා, සෙමී යන අවස්ථා තියෙනවා. ඇත්තටම මේක ඔයාලට පර්සනලි ගෙදරදි කරගන්න ඕන. මේක දාලා කොටයක් වෙලා වැඩක් කරන්න පුළුවන්. මේක විශාල ටයිම් එකක් ගත වෙන වැඩක්. හරි මම එදා වීඩියෝ එක පොඩ්ඩක් මගේ වැඩකට පොඩ්ඩක් නැවතුම මම එදෙන ඉඳන් තමයි දැන් අද වීඩියෝ එකේ ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒක ඔයාලට මේ VMware එකේ නැවැත්තලා තියෙන ඉතින් ඉඳන් මට කරන්න පුළුවන්. මම පෙන්නන්නම් දැන් කොහොමද කියලා මේකේ වැඩේ ඉතුරු ටික සිදු කරගන්න විදිය. දැන් අපිට තියෙන්නේ Windows මෙන්න මේ විදියට නවත්තලා තියෙන්නේ, ස්ටොප් කරලා තියෙන්නේ. බලමු මෙතන ඉඳන් කොහොමද අපිට තියෙන්නේ මෙතන Windows ඉන්ස්ටලේෂන් කරගන්න පාට් එක. මෙතන මම Receive Virtual Machine කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ විදියට මගේ අර නවත්තපු තියෙන මැෂින් එක නැගනස්සී ස්ලීප් මෝඩ් වගේ තියෙන මැෂින් එක ආපහු ඔන් වීම තමයි මෙතන වෙන්නේ. මේක ඔන් වුණාට පස්සේ අපිට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න. බලමු අපි ඒක කොහොමද සිදු වෙන්නේ කියලා. හරි මේ විදියට ඔක්කොම ටික රිසීව් වෙනවා. අපිට තියෙන දැන් වැඩි ලාක් යන්නේ නැහැ. අපිට පොඩි දෙයයි තියෙන්නේ මේකෙන් දැන් අපි සිස්ටම් එක රීස්ටෝර් කළා. මේක දැන් රීසෙට් වෙලා දැන් ෆෝමැට් වෙලා ඔක්කොම ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකකට තමයි කරගන්න තියෙන්නේ. දැන් තියෙන අපිට ඉන්ස්ටෝලේෂන් සෙටප් එක තමයි තියෙන. අලුතෙන් විස්තර දීලා රීජන් එක, කීබෝඩ් සෙටින්ස් ආදී වශයෙන් දීලා. හරි මෙතන මට තියෙනවා රීජන් එක දෙන්න ඇවිල්ලා තියෙනවා. බලමු දැන් කොහොමද මේක දෙන්න තියෙන්නේ කියලා. අපි ෆුල් ස්ක්‍රීන් දාගමු මේක. මෙතනින් ගිහිල්ලා මම දෙනවා මොකක්ද දෙන්නේ, අපි දෙමු රීජන් එක ශ්‍රී ලංකා කියලා. හරි ශ්‍රී ලංකා තේරුවා. මම මෙතනින් යස් කියලා දෙනවා. ඊට පස්සේ මැෂින් එක මේ විදිහට ජස්ට් මොමන්ට් කියලා වැටලා මේක කරකිනවා. ඊට පස්සේ අපිට කීබෝඩ් ලේඅවුට් එක අපේ US කියන එක දෙනවා. ඊට පස්සේ ඇඩිෂනල් තව කීබෝඩ් ලේඅවුට් එකක් දෙනවා නම් දෙන්න පුළුවන්. මම දෙන්නේ නැහැ, ඒකත් ස්කිප් කරලා දානවා.
ඊට පස්සේ now we have to some important setup to do කියලා තමයි වැටෙනවා. මේකෙදි වෙන්නේ එයාගේ අදාල් යම් යම් විශේෂ ස්පෙස් මේ සෙටින්ස් තියෙන මේ ඉන්ස්ටෝල් කරගන්න එක. අහ බලමු මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ කොහොමද මේක සිදු වෙන්නේ කියලා. මේකටත් විනාඩි කිහිපයක් ගන්නවා. හරි. හරි. Now let's see new from the windows. මේක කොහොමද වෙන්නේ කියලා තියෙනවා. Just moment. හරි මේක තියෙනවා මේ අපේ ලයිසන් ඇග්‍රීමන්ට් එක අපි මම දාලා තියෙන 2018 ජුනි ෆාස්ට් අප්ඩේට් එක තමයි මේකේ ආ විදිහට පෙන්වන්නේ. අපි මේක ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කරාට පස්සේ මේ පන්න වින්ඩෝස් එකක් තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරපු ඩේට් එකත් එක්ක. හරි මේක සෙටප් ෆෝර් ද පර්සනල් යූස් කියන එක මම දෙනවා. ඕගනයිසේෂන් කියලා දෙනවනම් අපිට පුළුවන් ඩොමේන් එකට කනෙක්ට් කරන්න. අපි එහෙම දෙයක් නැහැ. හරි සෙටප් ෆෝර් පර්සනල් යූස් කියන ක්ලික් කරලා නෙක්ස්ට් ස්ටෙප් එකට යනවා. මේක නෙක්ස්ට් ස්ටෙප් එකට ගියාට පස්සේ අපිට ක්ලික් කියනවා මේකක් දෙන්න කියලා. මගේ මැෂින් එකේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය මම දීලා නැහැ. ඒක නිසා මම ඔෆ්ලයින් account කියන එක ක්ලික් කරනවා. මෙතෙන්දි unlimited experience කියන එක මම ක්ලික් කරලා දෙනවා මෙතන name එක. අපි මේක දෙමු. හරි. අදිට කම්පියුටර් කියලා දෙමු. හරිද? මේ විදිහට දීලා ඊළඟ next step එකට යනවා. password දැකලා මම password එක දෙන්නේ නැහැ. ඊළඟට මම yes කියන එක මේකක් click කරනවා. accept කරනවා මේකත්. මේ විදිහට ඔන්න මගේ කම්පියුටරේ හයි කියන මැසේජ් එක ආවා. ඊට පස්සේ we are getting everything credit for you. මෙන්න දැන් අපේ අර මං අර මැෂින් එක ෆෝමැට් කරා මුලින් ඉල්ලනවා වගේ මූලික සෙටින්ස් ටික තමයි ආවේ. දැන් මේකේ තව පොඩි සුළු මොහොතක් ගන්න ඔයාගේ සෙටින්ස් අදාළ දේවල් යම් යම් configuration මෙතනදී සිදු වෙනවා. මෙතෙන්දි මම යලිත් කියන්න ඕන අපි සාමාන්‍ය Windows install කරද්දී මොකද්ද කරන්නේ? pen එකේ නැත්නම් CD එකේ network එකක් කරහා තියෙන setup file එක අපි එක කොපියක් දාගන්න. ඒ කොපිය දාගෙන ඉන්න තමයි මෙයා extract කරන්නේ. ඒ කියන්නේ කොපියක් දාගෙන ඒ කොපිය තමයි දිගාර දිගාලා අවශ්‍ය තැන් වල install කරගන්නේ. හරිද? මේක Windows වල පන්න හරි සියලු version වල සිදු වෙච්ච දෙයක්. මේ Windows 10 එකේ මෙන්න මේ feature එක අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේක දැන් අපි කරන්නේ අර ටික automatically system එකට පුළුවන් මේක ආපහු automatically install කරගන්න part එකට සිදු කරගන්න. ඒ කියන්නේ setup එක තියෙන file ටික ඔක්කොම delete කළා දාලා අර copy කරගත්තු file ටික ආගාව තියාගෙන ඉඳලා මේ copy කරගත්තු file ටික නැවතත් install කිරීම තමයි මෙන්න මෙතේදි මෙයා කරන විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි මෙන්න මෙතෙන්දි computer drivers කියන එක. සාමාන්‍යයෙන් අපිට drivers එහෙම internet එකෙන් download කරගන්න වෙනවා. මෙතෙන්දි එහෙම දෙයක් අපිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව දෙයක් තමයි Windows 10 වලදී ඔයාලා දැනගන්න ඕන දෙයක්. අනිත් operating system වලට වගේ නේ ගොඩාක් drivers, sound drivers, VGA drivers, Wi-Fi වගේ drivers automatically ආර detect කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා අපිට 10 දාගම drivers දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දි සියලු drivers ටික automatically install වෙලා තියෙනවා කලින් drivers ටික. මෙන්න මෙතනින් තියෙනවා ඔබගේ Microsoft Edge ආරම්භ කිරීම පිටුව පිටුවට සාදරයෙන් පිළිගනිමු. ඒකලා ආරම්භ කරා. මෙන්න දැන් මගේ කම්පියුටරේ සම්පූර්ණම ඔන්ලි අවසානයි. මෙන්න මෙතෙන්දි අපිට බලා ගන්න පුළුවන් කොහොමද මෙන්න මේකේ වැඩ කරන්නේ කියලා. අපි මෙතෙන්දි අපි බලමු කොහොමද සෙටින්ස් අදාළ දේවල් මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා තියෙනවා. මේක අප්ඩේට් වෙන්න පුළුවන්. මම ඒ නිසා මේක ටග් ගාලා ඩීඇක්ටිවේට් කරගන්නවා. හරි ඉන්ටර්නෙට් ඩීඇක්ටිවේට් කළා තමයි තියෙන්නේ. හරි බලාගමු මෙන්න මේක කොහොමද කියලා. දැන් මම ඔයාලට කලින් ඔයාල ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක පෙන්නුවා. බලමු අපි කොහොමද කියලා කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා. මං කිව්වා මගේ මැෂින් එකේ කලින් තිබ්බ ෆොටෝෂොප් තිබුණා. තව ෆොටෝෂොප් 2020 තිබුණා. ඒ වගේ තව තිබ්බ ඇක්‍රොබැට් රීඩර්ස් වගේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර්ස් පහක් වගේ ඉන්ස්ටෝල් වෙලා තිබුණා. අපි දැන් බලමු මේකේ ඇප්ස් දකින්න ලැබෙනවද කියලා. අපි මෙතන ගිහිල්ලා හරි මම යන කන්ට්‍රෝල් පැනල් ගියාම පොඩක් ලේසියෙන් බලා ගන්න පුළුවන්. කන්ට්‍රෝල් පැනල් ගියා. කන්ට්‍රෝල් පැනල් මං යනවා ලාජ් වලට ගියාට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් ෆීචර්ස් මෙතන මොනවද කිසිම සොෆ්ට්වෙයාර් එකක් දකින්න ලැබෙන්නේ නැහැ.
මොකද මෙතන මම දැක්කෝ ආදිකෝ පහක් හයක් විතර තිබ්බා. එක්ක බෑක් රීඩර්ස් තිබ්බා, ෆොටෝෂොප් තිබ්බා, තව VMware ටූල් වගේ අත් තිබ්බා, WinRAR තිබ්බා. මේ කිසිම දෙයක් නැහැ. සෝෂියල්ම සොෆ්ට්වෙයාර්ස් ටික අන්ඉන්ස්ටෝල් වෙලා තමයි මෙන්න මෙතන තියෙන්නේ. Fresh Windows Windows ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න අවශ්‍යයි drivers එහෙම මේක ඉන්ස්ටෝල් කරන්න තියෙද කියලා. මෙන්න මෙතෙන්ද අපිට බලා ගන්න පුළුවන් මේකේ සියලු Windows drivers එහෙම ඔක්කොම ඉන්ස්ටෝල් වෙලා තමයි මේකේ තියෙන්නේ. අපි බලමු ඒකත් කොහොමද කියලා. මෙතන මම right click කරලා manager වලට ගියාම බලමු. මෙතන කොහොමත් VMware එකක ඉඳන් drivers වල නම් ලොකුවටම පැහැදිලිව අපිට බලා ගන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් මේක අපි reset කරද්දී මෙයාගේ Windows drivers කියන ටික එයා තියාගෙන තමයි මේක මෙයා reset කරන එකට originally වෙන්නේ. බලමු අපි මේකේ drivers එහෙම group වෙනනවද කියලා. ඔව් මෙන්න මේකේ එහෙම විශේෂයෙන් අපිට මෙහෙම drivers ගැන සඳහන් කරන්න බෑ. ඒ දේවල් කිසිම දෙයක් remove වීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක සිදු කරගන්න. හරි මම අද කියලා දුන්නේ කොහොමද මේ මැෂින් එහාර ෆෝමැට් නොකර නැත්නම් මොනවා රීසෙට් කරලා නැත්නම් අපි යථා තත්ත්වයට පත් කරගන්නේ. එහෙම නැත්නම් ෆෝමැට් කරන්න CD වගේ නැතුව CD කිසිම දෙයක් පාවිච්චි නොකර පරිගණක යථා තත්ත්වයට පත් කරගන්න ආකාරය තමයි ඔයාලට කියලා දුන්නේ. මගේ channel එක computer සචිත computer help කියන එක ඔයාලා subscribe කරන්න bell icon එක දාන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මා ඔයාලට බලා ගන්න අවශ්‍ය නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනත් නම් මගේ channel එක යටින් comment කරන්න. හරි thank you.